ලංකාවේ අපරාධ ඉතිහාසය කතා කරද්දී 2004 නොවැම්බර් 20 කියලා කියන්නේ තවත් එක සුවිශේෂී දවසක්. එක සුවිශේෂී වෙන්නේ කනගාටුදායක දවසක් විදියට. එකක් අධිකරණ පද්ධතියට එල්ල කරන විශාල පහරක් මේ සිදුවීමත් එක්ක. ඒ කියන්නේ අධිකරණ පද්ධතිය ස්වාධීන බවට හානි කරන්න පුළුවන් විදිහේ බරපතල ප්‍රහාරයක් මේකෙන් එල්ලුණා. ඒ වගේම අපරාධ ඉතිහාසය ගත්තාට පස්සේ ඉතාම නින්දිත අපරාධයක් රටක ප්‍රජාතන්ත්‍රවාදී රටක නොවිය යුතු අපරාධයක් සිද්ධ වෙනවා. ඒ තමයි විනිසුරු සරතමේ පිටීම එතුමන්ගේ ඝාතනය. ඔවුන් මරා දමනවා. ඔහු මරා දමන්නේ ඔහු මිය යන්න හේතු වෙන්නේ රටේ අදටත් දරුණු අසංගතයක් වෙලා තියෙන මේ කුඩු සම්බන්ධ ප්‍රශ්නයකදී සිද්ධ වෙච්ච තීන්දුවන් නිසා. එහෙම නේද? කුඩු ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් යුක්තිසහගත නඩු තීන්දුව ප්‍රදානය කිරීම. ඒක තමයි මේක. තමයි ඔහු ගැන ද්වේෂයක් ඇති කරගන්න හේතු පාදකය. ඔව්. දැන් අතර මේ මහාධිකරණ විනිසුරුවරයෙක් මරා දාන්නේ ප්‍රබල අපරාධකාරයෙක්. ඔහු හරි ශක්තිමත් කියලා ඔහු හිතාගෙන ඉන්නේ. රටට බේනේ ඔහු හරි ශක්තිමත් කියලා. මේ ශක්තිමත් මිනිහා මේ විනිසුරුවරයෙක් මරා දාන්න තරම් තමන් ශක්තිමත් කියලා හිතාගෙන ඉඳපු මිනිහට මොකද උනේ අතට? මේ නඩුවේදී මේ ඇත්තටම ඇසදුරු සාක්ෂි වලට වඩා පරිවේශණීය සාක්ෂි වලින් තමයි විද්‍යාත්මක සාක්ෂි වලින් තමයි මේ නඩුව ඔප්පු කරගන්න පුළුවන් උනේ. මේ ජංගම දුරකථන සංඥා සහ විශේෂයෙන්ම වෙනත් ඇංගලි සලකුණු ආදී දේවල් මේ නඩුවේ ජීවන හුඟක් මේ මම මෙතනදි පැහැදිලි කරන්න ඕනේ. දැන් යම්කිසි අපරාධයක් සිද්ධ වෙන අවස්ථාවක මේ සබාධහම අපූරු නිර්මාණ කරලා තියෙනවා. සබාධහම විසින් ඒ ලෝකය මවන අවස්ථාවේ මං හිතන්නේ මේ සමා මේ මිහිතලයේ සමවරව පවත්වාගෙන යන්න තමයි ඒ ආකාරයට මැවුම් කරලා තියෙන. දැන් අපි යම්කිසි අපරාධකාරයෙක් අපරාධ ස්ථානයකට යනකොට ඔහු බොහෝ දේ රැගෙන යනවා. ඔහු බොහෝ වෙලාවට ඔහු කෙල සෙම සොටු ඔහුගේ රුධිරය ඔහුගේ හා නියපොතු හිසකෙස් මේ හැම දේ සමහර විට ඔහු කණ්ණාඩි තොප්පි යම් යම් දේවල් රැගෙන යනවා. මේ රැගෙන යන බොහෝ දේවල් ආපහු අරගෙන එන්න පුළුවන්. ඒ වගේම ඒ අපරාධ ස්ථානය උනොත් මේ අපරාධයන්ට සම්බන්ධ වෙන පුද්ගලෝ යම් යම් දේවල් රැගෙන එනවා. ඉතින් මෙන්න මේවා ඔස්සේ අපි ඉතාම හොඳින් විමර්ශනයට ලක් කරලා ලබා ගන්න සාක්ෂියනු යම්කිසි නඩු තහවුරු කරනවා. දැන් ඔය මහාධිකරණ විනිසුරුතුමන් ඝාතනය කරපු නඩුවේ ඒ එතුමන් එනතුරු බලා හිටපු මේ අවිගත් කණ්ඩායමේ එක සමාජිකයෙක් වන දෙවන සැකකරු ඔය බංගලාවට ආසන්නයේ තිබෙන ඔට සමාජ ශාලාව ඉදිරිපිටදී මේ මත්පැන් පානය කරලා වමනය කරලා තිබෙනවා. ඉතින් ඔහුගේ වමනය තුලින් DNA පරීක්ෂණයකින් තහවුරු කරගත්ත මේ පුද්ගලයා කවුද කියලා. දැන් අපි හිතන්නේ මිනිස්සෙකුගේ වමනය සෙමසොටු අසූචි කෙල මුත්‍ර මේ වගේ කාරණාවලින් නඩුවක් ඔප්පු කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ තාක් දුරට මේ සාක්ෂි අපි නොහිතන අපි නොදන්න යම් කිසි දේවල් සාක්ෂි මේ වශයෙන් විශාල වටිනාකමක් දරනවා. ඔතන අපිට මේකෙන් දෙන්න තියෙන පණිවිඩය තමයි සමාජයේ ඇත්තට මොකක්ද කියන්නේ. දැන් අපි හිතනවානේ මේ අපරාධකාරයෙක් හොරි ප්‍රබලයි. ඔහුට දේශපාලන හයිය තියෙනවා. ඔහුට බලය තියෙනවා. ඔහුට හැංගිලා මේක කරන්න පුළුවන්. මට තුවක්කුවක් තියෙනවා. එහෙම මේ අපරාධයක් කරලා ඇත්තටම ඒක කනලා යන්න පුළුවන්. අපරාධයක් කරලා හැංගිලා කර සාක්ෂියෙන් දඬුවම් හම්බ වෙනවා. ඒක හරි. හැබැයි සාමාන්‍ය අපරාධකාරයෙක්ට හැංගිලා යන්න පුළුවන්ද? නොදැනෙන්න කරන්න? නැහැ. කිසිසේත්ම බෑ. මේ ලෝකේ සනාතන ධර්මතාවයක් තමයි ඔය අවිගත් වූ අවියෙන්ම නැසේ කියන එකත් නෙවෙයි. මේ ලෝකේ සනාතන ධර්මතාවයක් තමයි මේ කිසිම කෙනෙකුට මේ කිසිම අපරාධයකට හෝඩුවාවක් ඉතිරි අපරාධ කරුවෙකුට හෝඩුවාවක් ඉතිරි නොකර අපරාධයක් කරන්න බෑ කියන එක ඇත්තටම හරියාකාරව විමර්ශන කටයුතු සිද්ධ වෙනවා නම් අවුරුදු 20ක් ගිහිල්ලත් හරි අපරාධකරු අත්අඩංගුවට ගන්න පුළුවන්. එපමණටම මේ විමර්ශන කටයුතු වලදී තියෙන අඩුපාඩුකම් දුර්වලකම් විනා එහෙම නැත්නම් මේ මහා මේ මිහිතලේ නිර්මාණය වෙලා තියෙන කිසිම අපරාධකරුවෙකුට නීතියෙන් ගැලවිලා යන්න ඉඩක් නැති විදියට. හොඳ මේ විනිසුරු සරතඹේ පිටියේ ඝාතන සිද්ධිය අතර අපි මේ කතාව කියන්න උත්සාහ කළේ දැන් සරතඹේ පිටියේ මහත්තයාව ඝාතනය කරපු එක අතිශය ඛේදජනකයි. ඒක හරි වැරදි. ඒ එහෙම එහෙම දේවල් නොවිය යුතුයි රටේ.
අපි මේ කියන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ඔබ ඔබ කවුද කියලා අපි දන්නේ අපි බලන් ඉන්නේ. හැබැයි ඔබ කවුරු වුණත් ඔබට මොන හරි දෙයකට හිතනවා නම් මේ පොඩි ප්‍රශ්නයකට කාට හරි දඬුවමක් කරන්න ඕනේ, පලි ගන්න ඕනේ, මරලා දාන්න ඕනේ කියලා ඔබ හිතන් ඉන්නවා නම් ඒව මරලා දාලා කාට හරි වැරද්දක් කරලා කාට හරි හානියක් කරලා නිදහසේ නිදැල්ලේ ඉන්න මේක ඔබට හොඳ පණිවිඩයක්, හොඳ පාඩමක්. මොකද හේතුව කිසිම අපරාධකාරයෙකුට අපරාධයක් කරලා නිදහසේ ඉන්න බෑ. නොහිතනා විදිහකට මේක අහුවෙනවා. තමහරලාට මේ සතියක් දෙකක් මාසයක් මාස දෙක තුනක් අවුරුද්දක් සැනසෙලින් ඉන්න පුළුවන් මම මේක කරා මම මේක නිදහස් වුණා කියලා. හැබැයි ඔබට තියෙන වැදගත්ම පණිවිඩය තමයි විනිසුරු සරතම්බේ පිටියේ ඝාතන සිදුවීමේදී ඔහු නවිගත්තු ඔහු නිතාම ප්‍රබල අපරාධකාරයෝ. හැබැයි අර ඒ සැලැස්ම ඉදියත් කරලා තිබිච්ච සැලැස්ම හීනකින්වත් ඔවුන් හිතන්නේ නැහැ ඒ සැලැස්ම මේ හෙළිදරව් වෙයි කියලා. හැබැයි පැය ගණනාවකින් ඒ මුළු සැලැස්මම හෙළිදරව් වුණා. ඒ කියන්නේ අපි ඔබට මේ කියන්නේ මේ අපරාධයක් කරන්න අහුනොවී අපරාධ කරන හැටි නෙමෙයි. ඔබට අහුනොවී අපරාධ කරන්න බෑ. ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ අහුනොවී අපරාධයක් කරන්න උත්සාහ කරනවා නම් ඔබ අහුවෙලා ඉවරයි. ඒ නිසා අපරාධයක් කරන්න කලින් ආයුධයක් ගන්න කලින් තව කෙනෙකුට හානියක් කරන්න කලින් ඔබ හිතන්න මේ සිදුවීම ඔබට කියන පණිවිඩය එක. එහෙම නේද? ඇත්තටම. ඔව්. ඉතින් වෙනසුරු සරතම්බේ පිටියේ එතුමන් අපි අදත් සිහිපත් කරනවා. එතුමන් රටේ වෙනුවෙන් තමයි තීන්දුව ගත්තේ. අදත් කුඩු වසංගතයක් වෙලා. හැබැයි එතුමා අද අපිත් එක්ක අපි අතර නෑ. ඔහු කරන්න හදපු දේ කරන්න අපිට තාම බැරිලා තියෙනවා කියලා මට හිතෙනවා. මම දන්නේ නැහැ මේක වේද කියලා. ඔව්. බොහෝ දුරට එකඟයි. අපි තව කතාවක් හොයාගෙන යන්න ඕනේ. ඒ තව දෙයක් තව පණිවිඩයක් ඔබට දෙන්න අපිට අවශ්‍යයි. අපි හම්බෙමු තවත් වීඩියෝ එකකින්.